අපි කවුද? අපි කොහෙන්දලාද ආවේ? මං අහන්නේ මේ අපි සිංහලද බෞද්ධද මුස්ලිම්ද දෙමළද වෙන කවුරු හරිද කියන එක නෙවෙයි. අපි මිනිස්සු හැටියට අපි කවුද? අපි කොහෙන්දලාද ආවේ? මේ අපි කවුද කොහෙන්ද ආවේ කියන එකට එක එක්කෙනාට තියෙන එක එක අර්ථ නිරූපණ එක එක විග්‍රහ. බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තමයි ආභස්සර බ්‍රහ්ම ලෝකය හා සම්බන්ධ වෙච්ච කතාවක්. ක්‍රිස්තියානි ආගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ මැවීමක් ගැන. චාල්ස් ඩාවින් කතා කරනවා පරිණාමවාදයක් ගැන. මේ එක එක්කෙනා එකම අපි ගැන කතා කරන්නේ එක එක විදිහට. ඒ විතරක් නෙවෙයි. දැන් අපි එක එක්කෙනත් එක එක විදිහයි. ජිරාෆ් ගත්තම බෙල්ල දිගයි. සමහර සතෙක් ගත්තම නැට්ට දිගයි. සමහර සතෙක් ගත්තම නැට්ට කොටයි. සමහර අයට කකුල් 6යි. සමහර අයට 2යි. සමහරුන්ට 4යි. සමහරුන්ට ගොඩයි. අපි කොහොමද එහෙම වෙනස් වුනේ? අපි දන්නවා ඩයිනසෝ වගේ යුගයකදී උරගයෝ තමයි මේ ලෝකේ රජ කරපු, පෘථුවියේ රජ කරපු ජීවීන් වෙන්නේ. දැන් එතකොට ඒ කාල පරාසය තුලදී ජීවත් වෙච්ච ප්‍රධාන වශයෙන්ම සිව්පා උරගු. මතු පිට පරිසරයේ තියෙන සම්පත් මත යැපෙමින් තමයි මේ සිව්පා උරගුන් ජීවත් වුනේ. නමුත් ඒ කාල වකවානුවෙදිමත් බොහෝ වෙලාවට ජීවත් වුණා ගුල් තුල වගේ, එහෙම නැත්නම් ගල් වගේ ගල් පරාස්සේ ජීවත් වෙන, එහෙම නැත්නම් කොටන් අස්සේ ජීවත් වෙන තවත් සිව්පාවුරුගු අතිබහුතරයක් ජීවත් වුණා. මොකද හේතුව තමයි ඒගොල්ලන්ට අර විශාල සත්තුත් එක්ක තරඟයකට යෙදෙන්න බෑ. එතකොට ඒගොල්ලන්ට නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ගේ පැවැත්ම ඒ විදිහටම තබා ගන්න. එතකොට ඒගොල්ලන්ට අවස්ථාව තියෙන්නේ අර වගේ සැඟවිච්ච තැන්වල තියෙන ආහාර ප්‍රභව මත යැපෙන්න. එතකොට මේ සිව්පා උරගුන්ට, එහෙම නැත්නම් කකුල් හතරක් එක්ක ජීවත් වෙන මේ සත්තුන්ට ඒ වගේ ස්ථානවල යෑමේදී සහ ඒ වගේ ස්ථානවල ජීවත් වීමේදී ලොකු ගැටලුවක් ඇති වෙනවා. මේ කකුල්වල තියෙන බාධකයේ ලොකු ගැටලුවක් වෙනවා ඒ වගේ ස්ථානවලදී, ඒ කියන්නේ ස්ථාපිත වෙන්නේ. එහෙම නැත්නම් ඒ වගේ ස්ථානවල හොඳින්ම හැසිරෙන්න ඕන කරන ක්‍රියාවලියට, සංචරණයට ලොකු බාධකයක් වෙනවා. එතකොට ඒ වගේ ක්‍රියාවලීන් සිද්ධ වෙච්චි අසර කීපයක්, එහෙම නැත්නම් මිලියන ගාණක් දහස් ගාණක් යනකොට ඒ වගේ පරිසරවල විකෘති තියෙන සත්ත්ව විශේෂ බී වෙනවා. විශේෂයෙන්ම පාද රහිත සත්ත්ව විශේෂ, එහෙම නැත්නම් පාද්‍ර මේ බොහෝ වෙලාවට මේ සුද්‍ර වෙච්ච, එහෙම නැත්නම් කුඩා වෙච්ච සත්ත්ව විශේෂ බිහි වෙනවා. ඒ බිහි වෙන සත්ත්ව විශේෂයකට පුළුවන්කම ලැබෙනවා අකණ්ඩව ඒගොල්ලන්ගේ ගහණය පවත්වගෙන යන්න. නමුත් අර අනිත් ගහණය එන්න එන්න අඩු වෙලා යනවා. මොකද අර විදිහට අර වෙනස් වෙච්ච ගහණය ඊටාම හොඳින්, එහෙම නැත්නම් අර විකෘති ඇති වෙච්ච ගහණය ඊටාම හොඳින් අර වගේ පරිසරය තුළ ස්ථාපිත වෙනවා. ඒ ස්ථාපිත වුණාට පස්සේ වෙන්නේ ඒ සත්තුන්ට පුළුවන්කම ලැබෙනවා අර වගේ පරිසරයක් තුළ හොඳටම හැසිරෙමින් ඒගොල්ලන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඩයිනෝසෝර විශේෂ උල්කාක්මයක් වැටීමේ ප්‍රතිඵලයක් විදිහට මේ මිහිමතින් වද වෙලා ගියත් අර විදිහට අර ඉතුරු වෙච්ච සර්ප විශේෂ ගත්තත්, ඊට අමතරව කුඩා සිව්පාවුරු ගත්තත් මේ වෙනකම්ම ඒගොල්ලෝ ජීවත් වෙනවා. මොකද ජීවත් වෙන්නේ කියව තියෙන අර කියපු අර ඊටාම සුද්‍ර පරිසරවල ඒගොල්ලන්ට පුළුවන්කම ලැබුණා ඒ තියෙන ආහාර ප්‍රභවයන් මත යැපෙමින් ඒගොල්ලන්ගේ ඒ පාරිසරික තත්වයන් එක්ක ජීවත් වෙන්න. දැන් ජිරාෆ් වගේ අපි සතෙක් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අපි පරිසරයේ දකින්න අනිත් සත්තුත් එක්ක සංසන්දනාත්මකව බලනකොට ඒ සත්තුන්ගේ, ඒ කියන්නේ දිගු බෙල්ලක් තියෙනවා, ඉතාම දිගු ගාත්‍රා යුගල් දෙකක් පිහිටලා තියෙනවා. මේ වගේ ස්වභාවයක් තමයි එයාගේ ශරීරයේ හැඩරුව ගත්තොත් එහෙම. ඉතින් මේක හැම වෙලාවෙම තීරණය වෙනවා ඒ සතා ජීවත් වෙන පරිසරය මත. පරිණාමිකව අවුරුදු මිලියන ගානක ප්‍රතිඵලයක් මේක, එක අවුරුද්දකින් දෙකකින් වෙන ක්‍රියාවලියක් නෙමෙයි. මේ පරිසරය තුළ ජීවත් වෙනකොට ඒ සතුන්ගේ විවිධ විකෘතීන් ඇති වෙනවා. ජානමය විකෘතීන්. ඒ විකෘතීන් වලදී සමහර වෙලාවට වෙන්න පුළුවන් ප්‍රමාණීන් දිග ගෙලක් තියෙන සතෙක් ඇති වෙන්න පුළුවන්. ඒ සතා ඇති වුණාට පස්සේ ඒ සතාට පුළුවන් අර ඒ පරිසරයේ තියෙන ඉහළ මට්ටමේ තියෙන, එහෙම නැත්නම් ගස් විදිහට තියෙන, ඒ සවානා තුරුණ භූමිවල තියෙන ගස් වල තියෙන දළු ආහාරයට ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ ගහණයට, ඒ සතත් එක්ක ප්‍රමුඛ වෙන ගහණයට පුළුවන් වෙනවා ඒ පරිසරයේ අනෙත් සතුන් එක්ක ලොකු තරඟයක් නැමැතිව ඒ වගේ ශාකවල තියෙන ආහාර, එහෙම නැත්නම් ශාකපත්‍ර ආහාරයට ගැනීම ජීවත් වෙනවා. එතකොට ඒ සතා ඒ පරිසරය තුළදී හොඳට ස්ථාපිත වෙනවා. ඒගොල්ලන්ගේ බෝවීම් ක්‍රියාවලියේදී ඇතිවන විකෘතීන් හින්දා තමයි ඒ විකෘතීන් හොඳ විකෘතියක් වුණොත් එහෙම, ඒ හොඳ විකෘතිය තමයි මේ පරිසරය තුළ ඒගොල්ලන්ගේ ඒ ඇතිවෙච්ච විකෘතිය මත මේ පරිසරයේ ජයගන්න පුළුවන් වුණොත් එහෙම, ඒ ජයගන්න ගහණය තමයි ඉතිරියට ඒ විකෘතියත් එක්කම ස්ථාපිත වෙන්නේ මේ පරිසරය තුළ. එතකොට ස්ථාපිත වෙනවා කියලා කියන්නේ ඒ විකෘතිය ප්‍රමුඛ වෙච්ච ඒ ගහණය ඊටාම හොඳින් මේ පරිසරයේ ජයගන්නවා. ඒ ජයගත්ත ජීවීන් තමයි මේ පරිසරය තුළ ඉතුරු වෙන්නේ.
ඉස්සර ගමේ පාරේ බස් එකේ කලසමක් ඇඳගත්ත ගෑනු ළමෙක් හිටියොත් ඒක මුළු ගමටම මාතෘකාවක්. හේතුව ගමේ කලිසම් අඳින එක අමුතු වැඩක් වුණ නිසා. දැන් ගමේ පාරේ කලිසමක් ඇඳගත්ත කෙනෙක් බස් එකේ ගියොත් ඒ වගේද? දැන් චීත්ත ගවුමක් ඇඳගෙන කොහොමද කෙනෙක් බස් එකේ ගියොත්? ඒක මුළු ගමටම ප්‍රවෘත්තියක්. එහෙම තමයි කාලෙත් එක්ක වෙනස් වෙන්නේ. ඒත් අපි සමහර ලාවට ලොකු වැරද්දක් කරනවා. ඇඳගෙන ඉන්න ඇඳුමෙන් යන එන විදිහෙන් අපි එක එක්කෙනාව මනින්න පුරුදු වෙලා ඉන්නවා. මිනිසුන්ව මායිම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. මාක් ට්වේන් කියනවා පොතක පිටකොලයකින් පොත මනින්න පුළුවන් කියලා. මොහන්දාස් කර්මචාන්ද් ගාන්ධි කියනවා පොතක පිටකොලයකින් කිසිම වෙලාවක පොතක් මනින්න බෑ කියලා. ඔබ එකඟ ට්වේන් එක්කද ගාන්ධි එක්කද? මොහන්දාස් කරම්චාත් ගාන්ධි බොහෝ දෙනෙකුගේ ගෞරවයට පත්වනු කෙනෙක්. ඔහු ඉපදුනේ ඉන්දියාවේ පෝබන්දාර් නගරේ 1869 ඔක්තෝබර් 2 වෙනිදා. ඒ උපන් ගාන්ධි ඉන්දියාව අධිරාජ්‍යවාදී බැමිවලින් ගලවගන්න පුරෝගාමී මෙහෙවරක් කළා. මහත්මා ගාන්ධි ඉන්දියාව වෙනුවෙන් කරපු සේවය අතිමහත්. හැබැයි අද පරම්පරාව ගාන්ධි ගැන ඒ වටිනාකමින්ම දකිනවද කියන එක ගැටලුවක්. හිතන්න, අපේ පොඩි එකෙකුට ගාන්ධිතුමා මේ වගේ කදාරෙද්දකින් මහපු ඇඳුමක් ඇඟේ පටලවගෙන ඉන්න රූපයක් පෙන්නලා ඇහුවොත් මේ කවුද කියලා, උන්ගේ උත්තරේ වෙන්නේ අනිවාර්යෙන්ම අසරණ මිනිහෙක් කියන එක තමයි බොහෝ වෙලාවට. ඇයි පොඩි එකාගේ චින්තනය එහෙම වෙනස් වෙන්නේ? ඒ අද සමාජය ඇඳුමින් පෙළපතින් මිනිසු මනින තැනට සිතුවිලි වෙනස් වෙලා වගේම වෙනස් කරලා. හිතන්න, අපි තාම සරල ඇඳුමක් ඇඳගෙන යනකොටයි ටයි කෝඩ් දාලා යනකොටයි අපිට තියෙන පිළිගැනීම කොයි වගේද කියලා. අපි හැමෝටම මේ අත්දැකීම් තියෙනවා. අකුර, අපි හිතනවා මේ සමාජ සම්මතය වෙනස් වෙන්න ඕන කියලා. අකුරේ අපි කිසිම කෙනෙක් ඇඳුමින් නමින් පෙළපතින් කෙනෙක් මනින්න යෝජනා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ කිව්වා වගේ අකුරේ අපි කියන්නේ ඕනම කෙනෙක් මනින්න හොඳම විදිහ එයාගේ කල් ක්‍රියාව කියලා. ඒ හින්දා ගාන්ධි වගේ උත්තුංග චරිතයක් ගැන හොඳට කියවන්න, ඔහු ලෝකයට දුන්නු ආදර්ශය ගැන හිතන්න. අපි එදා වගේම අදත් මිනිස්සු සමාජයට කරන දේ ගැන හිතලා ඔවුන් ගැන තීරණය කරන්න පුරුදු වෙමු. ඒක තමයි අකුර යෝජනා කරන්නේ. හින්දි චිත්‍රපටි බලනවාද? හින්දි සින්දු බලනවා කෙසේ වෙතත් දැකලා තියෙනවනේ. කවදාවත් හිතලා නැද්ද මෙහෙම එකක්? ප්‍රධාන නිලිය අපි ගමු ඓශ්වර්යා රාය්. ඉස්සරහ නටනකොට පිටිපස්සෙන් නටන අය ඇයි ආශ්වර්යා තරම්ම ලස්සන නැත්තේ? එහෙම නැත්තම් ප්‍රධාන නිලිය තරම් ලස්සන නැත්තේ? පාරනකොට ඔබට හම්බලා ඇති ඕන තරම් ලස්සන ගෑනු ළමයි. ඒ වගේම ඒ ගෑනු ළමයි එක්ක යන මේ යාළුවෝ අරතරම්ම ලස්සන නෑ නේද? මොකද්ද මේකට හේතුව? ඇයි එහෙම වෙන්නේ? සමහර විට අර ඒ තරම්ම ලස්සන නැති අය ගොඩක් මැද්දේ ලස්සනම කෙනා කැපී පෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර ලස්සනම කෙනෙක් එක්ක යාළුවෝ හැටියට ඉඳලා ඒ තරම් ලස්සන නැති අය කැපිපෙන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න, මෙතෙන්ට ඉර ලොකුවට පෙනිලා තරු පොඩියට පෙනුනට තව තැනකට මේ ඉරම පොඩියට පෙනිලා තරු ලොකුවට පේනවා. හැම දෙයක්ම සාපේක්ෂයි. අපිට තියෙනවන්නේ මේ මම කියලා සංකල්පයක්. මගේ ඇඳුම කොහොමද, මගේ රූප ස්වභාවය, මම මොන වගේද, මම කතා කරන විදිහ, මම ඇවිදින විදිහ විතරක් නෙමෙයි, මගේ පසුබිම, මගේ නම, වාසගම,
යන පාසල මේ හැම ඒවා එකම අපේ හැදලා තියෙනවා මම කියලා සංකල්පයක්. මම කියන පුද්ගලයා ගැන රූපයක්. මේ මම කියන සංකල්පය අපිට හැම විටම දැනෙන්නේ හැම විටම මේ බොහෝ විට දැනෙනවා අන් අයට වැඩිය අඩුයි කියලා. මදි කියලා. මම මදි. මගේ ඉංග්‍රීසි දැනුම මදි. මගේ රූපය මදි. මගේ නහය උල් මදි. මගේ හමේ පැහැය මදි. මට වෙන පාසලක් වුණා නම් මගේ පාසල. මගේ ගම කොළඹ වුණා නම්. ඒ වගේ නොයෙකුත් නිතරම අන් අය සමග සංසන්දනය කරමින් මේ මම කියලා අපි හදාගත්ත ප්‍රතිරූපය අන් අයගේ ප්‍රතිරූපයත් සමග සංසන්දනය කරමින් අපිට නොයෙකුත් විට කලකිරීම්, ඉච්ඡා භංගත්වයන්, හිතට දැනෙන නොයෙකුත් ආවේගයන් ඇතිවීමට මුල් වෙන දෙයක් වෙනවා. හැබැයි අමතක කරන්න එපා සමහරලාවට ඔබගේ ඇත්තටම තියෙන අඩුපාඩුවක්, වැරැද්දක්, අන් අයට කරදරයක් වෙන දෙයක් තව කවුරු හරි කෙනෙක් ඔබට කතා කළා කියන්න පුළුවන්. ඔබ කතා කරන සද්ද වැඩි, අන් අයට ඇහෙ, අනිත් අයට කතා කරන්න ඔබ අවස්ථාවක් දෙන්නේ. මේ වගේ ඇත්තටම අව්‍යාජව ඔබේ දියුණුව වෙනුවෙන් යමෙක් යම් විවේචනයක් කරනකොට ඉඳහිට ඒක පිළිගන්න අපිට පුළුවන් වෙන්න ඕනි. ඒ මේ මදිකම මම මදි හිතන එකේ ප්‍රතිඵලයක් නෙමෙයි. ඒ ඇත්ත අව්‍යාජ විවේචනය අහන ගමන් මේ මම මදි, මම වැඩක් නැහැ, මම පල්ලෙහායි කියන ආත්ම අභිමානය හීනවීමේ තත්ත්වයෙන් අපි වළකින්නේ කොහොමද? දැන් ඔබ පටන් ගන්නට ඕනේ කවුද හැම විටම මම මදි කියන හැඟීම ඔබට දෙන්නේ. ඔබ හොඳින් බැලුවොත් හොයාගන්න පුළුවන්. මේ ඔබේ යාළුවෙක් වෙන්න පුළුවන්, සමහරට ඔබේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, සමහරට ඔබේ මව හෝ පියා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. නිතරම ඒ අයගෙන් ඔබට එන්නේ විවේචනයම පමණක් නම් එම විවේචනයේ යට තියෙන්නේ ඔබ වැඩක් නැහැ, ඔබ ගොඩගන්න බැහැ, ඔබ හදන්න බැහැ, ඔබ පහතට වැටුණු මිනිස්සෙක් කියන එකම නම් ඔබ හිතා බලන්න මේ ඔබව හදන්න එන කෙනෙක්ද, දියුණු කරවන්න එන කෙනෙක්ද නැද්ද කියලා. එහෙම අයගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න, පුළුවන් තරම් කතා බහ අඩු කරන්න, පුළුවන් තරම් ඔබ විවේචනීම විනිශ්චයට ලක් කිරීමට ඔවුන්ට දෙන ඉඩ අඩු කරලා ඔබ ඔබ ගැන අලුතින් හිතන්න. ඔබේ කතා බහ කරන විදිහ හෝ ඔබේ නහය නිසා හෝ ඔබ ගෙනියන ෆෝන් එක නිසා හෝ නෙමෙයි ඔබ ඔබ වන්නේ. ඔබ ඔබ වන්නේ ඔබ කියන දේ, ඔබ කරන දේ, ඔබ හිතන දේ. අන්න එතනයි ඔබ ඔබ වන්නේ. එතකොට ඔබ මදි නැහැ. ඔබේ අතේ තියෙන ෆෝන් එකට නැත්නම් ඔබේ ජංගම දුරකථනයට ඔබ පාවිච්චි කරමින් ඉන්න දුරකථනයකට ඇමතුමක් ආවම මුලින්ම කියන වචනේ මොකද්ද? ඔක අහන දෙයක්ද? හෙලෝ කියලා තමයි කියන්නේ. මේ හෙලෝ කියන එක ඉංග්‍රීසි භාෂාවේ තියෙන හෙලෝ කියන වචනයයි අපි කියන හෙලෝ එකයි දෙකක් කියලා ඔබ දන්නවද? මුලින්ම දුරකථනයකින් හෙලෝ කියන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් කියන්නේ දුරකථනය හදපු කෙනා. ග්‍රැහම් බෙල් නම් හෙලෝ කිව්වේ බෙල්ගේ පෙම්බතියගේ නම හෙලෝ නිසා. අපි හෙලෝ කියන්නේ ඇයි? මේ අර කොඩිය හෙලවෙනව නේද? කොඩිය? කොඩිය නෙමෙයි බා, ඒ හුළඟ. කොඩියත් හෙලවෙනවා, හුළඟත් හෙලවෙනවා. දරුවනි, කොඩියවත් හුළඟවත් නෙමෙයි හෙලවෙන්නේ, උඹලගේ හිත. එහෙම නේද? අපේ ජීවිතේ අපි
එකක වචන කතා කරනවා එකක වචන ලියනවා. මෙත් වචනන මේ වචන නිකම්ම ආකාශ්මිකව පහළ විච්චේවන් නෙවෙයි. මේ හැම වචනකටම හැම අකුරකටම ඉතිහාසයක් තියෙනවා. මේ හොයන්න ගියොත් හොයලා ඉවර කරන්න බැරි ඒත් හරි අපූරු උත්සාහයක් වෙන්න පුළුවන්. අපි මේ වචන ඉගෙන ගන්නවා කියන්නේ අධ්‍යාපනය සම්බන්ධ වචනයක්. අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් කියන්නේ එඩියුකේෂන්. ඔබ දන්නවද එඩියුකේෂන් කියන වචනේ හැදෙන්නේ මුලින්ම එඩියුකේෂන් හැටියට නෙවෙයි. එඩියුකෝ කියන ග්‍රීක වචනේ බිඳිලවිල්ලා ඉංග්‍රීසි භාෂාවට එකතු වෙලා තමයි එඩියුකෝ එඩියුකේෂන් බවට පත් වෙන්නේ. ඒක වචනයක්. මේ වචනවල තියෙන අපූර්වත්වය අපිට හොයාගන්න පුළුවන් එක තැනක් තමයි ශබ්දකෝෂය කියලා කියන්නේ ඩික්ෂනරි එක. ඔබේ ගෙදර තියෙනවා. ඩික්ෂනරි එකේ වචන හොයන්නේ කොහොමද? දැන් ඉංග්‍රීසි භාෂාවේ වැඩිම ශබ්ද වැඩිම වචන නිර්මාණය වෙන්නේ S අකුරේ. ඊළඟට C අකුරේ. ඒ C අකුරෙන් එන වචනත් CE කියලා ස ශබ්දෙමයි අපට දෙන්නේ. මීළඟට ඉංග්‍රීසි භාෂාවේ වැඩිම භාවිත වෙන ශබ්දය අකුර තමයි P. ඊට පස්සේ D, ඊට පස්සේ A, ඊට පස්සේ T, ඊට පස්සේ R, ඊට පස්සේ B, ඊට පස්සේ M, ඊට පස්සේ E, ඊට පස්සේ F. දැන් ගුරුවරයෙක් නිසා මම මේක මතක තියාගන්නවා. මට උගන්වන්න ලේසියි එතකොට. ඒ වගේම ඔබ මේ සවන් දෙන වැඩසටහන බලන ඔබ ගුරුවරයෙක් නම් ඔබේ පළවෙනි වැඩිම වචන තියෙන අකුර ටික මතක තබා ගන්න එක හොඳයි. ඊළඟට අඩුවෙන් අකුරු තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ Z අකුර, Y අකුර, X අකුර. දැන් ඇල්ෆබෙට් එක ඉවර වෙන්නේ X Y Z. නමුත් ඒක අනිත් පැත්ත. වැඩිම අඩුවෙන් වචන තියෙන X අකුර, Z අකුර, Y අකුර, X අකුර. X අකුරෙන් තමයි අඩුවෙන්ම තියෙන්නේ. දැන් ඕනම ශබ්ද කෝෂයක මේ පිටු භාගයක් පිටුවක් නැත්තම් කොළයක් තමයි වැඩිම තිබෙන්නේ X අකුරෙන්. දැන් මේ අවබෝධය අපිට තිබෙනවා. දැන් අපි බලන්න ඕන ශබ්දකෝෂයක් ගත්තාම අතට මෙන්න මෙහෙම අපි මේ ශබ්දකෝෂය අතට අරගෙන දැන් හරියටම මැරි මෙහෙම විවර කරොත් අපිට තේන්න ඕනේ L අකුර. දැන් මේ කැමරාවට ඔබට ඒක පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ මැද තියෙන L අකුර. ඕනම ශබ්දකෝෂයක් මැදින් ඔබ විවර කරන්නේ නම් if you open the dictionary right at the middle definitely it has to be, it doesn't matter what dictionary, it can be any dictionary, Oxford dictionary, Collins dictionary like what I'm using, or any dictionary, right in the middle it's always L. ඊළඟට මේ මැද සහ මේ කවරය දැන් ඔබ දන්නවා A B C D එන්නේ මේ මුල්ම කොටස. එතකොට W O O U N V මේ අකුරු තමයි අඩුවෙන්ම තිබෙන්නේ. ඊළඟට Z Y X මේවා තියෙන්නේ මේ අග භාගයේ. දැන් මේ මැද තියෙන L අකුර නම් මේ මැදත් මේ ආරම්භයත් මේ මැද තියෙන්නේ D අකුර. දැන් අපි මේ විදිහට හරි මැදින් ආසන්න වශයෙන්. එතකොට ඒක C වෙන්නත් පුළුවන් සමහර විට D වෙන්නත් පුළුවන් ඊළඟ අකුර E වෙන්නත් පුළුවන්. මොකද මේ අකුරු තුනකට සමහර විට මේ දශමයක විතර කඩදාසි අයත් වෙනවා. දැන් මෙහෙම හරියහම ඔව් මට පේනවා හරියටම D අකුර තියෙනවා මා ඉදිරියේ. දැන් මේ ශබ්දකෝෂයේ වහල අපි දැන් මේ මැද කතා කරා මේ මැද රේඛාව L අකුර ඒ මැදයි මේ ආරම්භයයි මැද තිබෙන්නේ D අකුර. දැන් අපි බලමු දෙවෙනි භාගය. මේ දෙවෙනි භාගයේ මේ තියෙන මේ මැද රේඛාවත් මේ ඒ මැදත් මේ පිට කවරේ මේ පසු කවරේ මේ අතරත් මැද මම මෙහෙම විවර කරොත් අපිට දකින්න හම් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ ලස්සනම අකුර R අකුර. දැන් රූපවාහිනිය කෙනෙකුට R. එතකොට ලස්සන වචන ඔක්කොම පටන් ගන්න R අකුරින්. දැන් බලන්න මේ R අකුර ඔව් දැන් මට පේනවා R අකුරෙන් මේ ශබ්දකෝෂයෙන් විවර වෙලා තිබෙනවා. ඊළඟට දැන් අකුරු හතරක් අපිට විශ්වාසී ලෙස තාම විශ්වාසයෙන් යුතුව විවර කරන්න පුළුවන්. එහෙමනම් R අකුරට පස්සේ තිබෙන්නේ S අකුර. එතකොට R අකුරට අඟල් කාලක් විතර පස්සේ අපි මොකද R අකුර කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වඩාත් වැඩි වචන තියෙන අකුරක් S අකුර හැරෙනකොට. එතකොට අපි විවර කරන්නේ S අකුරෙන්. දැන් S අකුරෙන් පස්සේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ
STUVWXYZ ඒ ඔක්කොම පිටු තුන හතර එන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. එහෙනම් මේ T අකුරෙන් පස්සේ ඔබට හම්බෙනවා නම් මේ අකුරු වලින්, ඒ කියන්නේ U අකුරෙන්, V අකුරෙන්, W අකුරෙන්, X අකුරෙන්, Y අකුරෙන්, Z අකුරෙන් යම්කිසි වචනයක් අනිවාර්යයෙන්ම මේ ඩික්ෂනරි අවසානම අඟල් කාලක පමණ පළල ඇතුළට තමයි ඒ අකුරු නිර්මාණය වෙන්නේ අපිට පේන්නේ. එහෙනම් මේ අවසාන කොටසෙ තිබෙන්නේ ඒ අකුරු. දැන් ඔබ දන්නවා ශබ්ද කෝෂයක තමන්ට අවශ්‍ය අකුරු විශ්වාසයෙන් යුතුව පෙරලා ගන්න ආකාරය. ඔබ එකවර දෙදෙනෙකු හා ආදරයෙන් බැඳුනොත් දෙවැන්නාව තෝරගන්න. මක්නිසාද ඔබ පළවෙනියාට ඇත්තෙන්ම ආදරය කළා නම් දෙවැන්නෙකු වෙත නොයන බැවිනි. ජොනි ඩෙප්. ෆේස්බුක් ඉන්නවද? ඒ ප්‍රශ්නේ පොදු සමාජයෙන් ඇහුවම ටිකක් අලුත් ප්‍රශ්නයක් වුණාට දැන් තරුණ පරම්පරාවෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නේ හරියට ඩෙන්ටිටියක් තියනවද වගේ ප්‍රශ්නයක්. ඔබ ෆේස්බුක් ඉන්නවා ඇති. ඔව් අපිත් ඉන්නවා ෆේස්බුක්. ඔබට පුළුවන් මේ අකුරේ පේජ් එකට ඇවිල්ලා ලයික් එකක් දාලා අකුර මොනවද කරන්න කියන්නේ කියලා ෆේස්බුක් එකේ බලාගෙන ඉන්න. ඒ විතරක් නෙමෙයි අකුර ඔබට පුළුවන් YouTube එකේ බලන්නත්. බාලා දිනවනේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ කියලා. අපි ඔබත් එක්ක කොච්චර දේවල් කතා කර කර ඉන්න කැමති වුණත් ඔබ අපි කියන ඒවා කොච්චර ගුමනාවෙන් අහගෙන ඉන්න ඕනේ වුණත් අපිට කතා කරන්න පුළුවන්, අපිට මෙතන ඉන්න පුළුවන් වෙලා සීමාවක් තියෙනවා. ඒ සීමාවේ කෙලවරට දැන් ටික ටික තප්පර කට්ට විනාඩි කට්ට අපි වරන් ඇවිල්ලා තියෙන්නේ. අපි යන්න ඕනේ. අපි යන්න කලින් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නට අවංක උත්තරයක් අපිට ලියලා එවන්න ඕනේ. අපි ප්‍රශ්නේ තමයි මේක. මේක සංකීර්ණ ප්‍රශ්නයක් නෙමෙයි. එකපාරටම මේ මොහොතේ මේ නිමේෂේ මේ තප්පරේ ලෝකෙ තියෙන සියලුම දුරකථන සම්බන්ධකම් බිඳ වැටෙනවා. ඊට පස්සේ ඔබ මොකද්ද කරන්නේ? අකුරට ලියලා එවන්න. එහෙනම් දැන් අපි යන්නම්. දැන් අපි එකපාරකුත් කිව්වනේ යන්නම් කියලා. කොහොම තමයි දැන් සමහර ලාවට ඔය යාම වෙන කිතුනම යන්නම් මචං කියලා තුන් හතර පාරක්වත් කියලා පස්වෙනි පාර විතර තමයි ඇත්තටම යන්නේ. දුරකථනෙම තුම්බලත් එහෙමනේ. එහෙනම් මං තියන්නම් කියලා තුන් හතර පාරක්වත් කියලා තමයි ඇත්තටම ඒ දුරකථනේ විසන්දි කරන්නේ තියන්නේ. අපි දැන් දෙවෙනි පාරටත් යන්නම් කියලා තව ටිකක් වෙලා හිටියා. හරි, දැන් නම් අපි ඇත්තටම යනවා. ඒ යන්නේ ඔබට එක කතාවක් මතක් කරලා දෙන්න. ඒ ලබන සතිය වෙනකන් හිතන්න දෙයකුත් ඉතුරු කරලා. කෙනෙකුට යන්න ඕන වුණාම ඉන්න කොච්චර හේතු තිබුණත් ඔහු යන්න අවශ්‍ය හේතුව විතරක් හොයනවා. කෙනෙකුට ඉන්න ඕන වුණාම යන්න කොතකුත් හේතු තිබුණත් ඉන්න අවශ්‍ය කරන එකම හේතුවක් හොයාගෙන ඔහු ඉන්නවා.